ආයුබෝවන් සුබ දවසක් ඔයාලට ගෙවිලියෝ YouTube නාලිකාවට ඔයාලව මං ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔයාලට මං අද කියලා දෙන්න යන්නේ අපේ ගෙවල්වලට ගොඩාක් වටින දෙයක්. ගෘහණියන් විදියට අපිට ඉතාමත් ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක්. ඔයාලගේ ගෙදරට සාමාන්‍යයෙන් කංකුම් මිටික් වගේ පලා වර්ගයක් ගෙනාම දඬු කෑලි ටික අපි කරන්නේ වීසි කරන එක. ඒ වගේ දෙයක් නොකර පලදායි දෙයක් කරගන්න පුළුවන් විදිය තමයි මං ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ඔයාලට පේනවා ඇති මම මේ සතියේකට කලින් තමයි මේ කංකුන් දඩු ටික පෙර කරගත්තේ. දැන් මේ විදියට බොහොම ලස්සනට දළු දාලා හැදිලා තියෙනවා. ඔයාලටත් පුළුවන් මේ විදියට කංකුන් ඔයාලා ගේන දඬු ටික පෙර කරගන්න. ඔයාලට ඉස්සරහට ඒ ගේන දඬු ටික වීසි කරොත් කිසි ප්‍රයෝජනයක් නැහැ. උනාට මේ විදියට හිටව ගත්තොත් අපිට ආහාරයට ගන්න පලා වර්ගයක් ඉදර තමන්ටම හදා ගන්න පුළුවන්. අපි බලමු අපිට ඕන කරන්නේ මොනවද කියලා. ඔයාලට පුළුවන් කංකුම් ගෙනාවට පස්සේ දඬු කෑලි ටික මේ විදියට කඩා ගන්න. මේ විදියට සාමාන්‍යයෙන් අපි කඩා ගන්නවා. කඩා ගන්න මේ විදියට මුල් ඇදෙන තැනකින් අඟලක් විතර පාතින් තමයි කඩා ගන්න ඕන. මම මේ දඬු කෑලි ටික දවස් 4කට විතර කලින් තමයි කැඩුවේ. කඩලා මේ විදියට වතුර භාජනයක මුල් යටිපැත්තේ මුල් ඇදෙන පැත්ත දාලා දවස් 4ක් විතර තියා තිබුවට පස්සේ මේ විදියට මුල් ඇදිලා තුණා. මුල් ඇදුනේ නැතත් ඔයාලට පුළුවන් මේ දඬු කෑලි ටික හිටව ගත්තොත් ඇත්තටම පැලවෙනවා. මම මේ ටික මෙහෙම තියා තිබ්බේ ගෘහණියන් විදියට. අපි සාමාන්‍යයෙන් ගෙදර කාර්යබහුලයි. ඒ වගේ වෙලාවක මේ දඬු කෑලි ටික වීසි කරනවට වඩා වතුර එක දාලා තිබුවහම මුල් ඇදුනට පස්සේ අපිට හිටව ගන්න තවත් ලේසි. ඒ විදියට තමයි මේ කරගත්තේ. ඒ විදියට හදාගත්ත දඬු කෑලි ටිකක් ඕන වෙනවා. ඒ වගේම මස් පිටිපස් කොටස් එකයි කොම්පෝස් කොටස් එකයි. ඔයාලා කොම්පෝස් කියලා සාමාන්‍යයෙන් අපිට කොම්පෝස් නෑ කඩෙන් ගේන්න ඕන එහෙම එකක් නැහැ. ඔයාලා කුණු එකතු කරන තැනක් තියෙනවා සාමාන්‍යයෙන් ඕනම ගෙදරක. ඒ වගේ තැනක එකතු වෙන පස් ටිකක් තමයි මම මේකට ගොම පෝරයි මැඩුවන් ටිකකුයි කලවම් කරගෙන තියෙනවා. කොම්පෝස් කොටස් එකයි මේ විදිහට වැඩි කොටස් එකයි. අපිට මේ වගේ කඩෙන් ගන්න පුළුවන් පුංචි පෝච්චියක්. මේ වගේ පෝච්චියක් ඕන කරනවා. අපි මේ පස් කොටස් තුනම එකට දාලා හොඳට කලවම් කරලා අපි වගා මාධ්‍ය හදා ගන්නවා. එහෙම කලවම් කරද්දී ලොකු ගල් කෑලි එහෙම තුනකින් අයින් කරන්න ඕන. මොකද මුල් අදින්න පහසු වෙන්න කංකුම් වගේ දේක. එතකොට තමයි සරුවට පැලේ වර්ධනය වෙන්නේ. ඊට පස්සේ අපි මේ පෝච්චි අරගෙන මේ පෝච්චියේ භාගයකට වැඩි විදියට පස් පුරව ගන්නවා. භාගයකටත් වඩා පස් පුරවගෙන මොකද අපි ටිකක් ඉඳ තියා ගන්න ඕන. අපිට ගමනින් ගමන මේකට ගොම පොහොර ඒ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට පස් පුරවගෙන පුංචි කෝටු කෑල්ලකින් අපි සිදුරු හදා ගන්න ඕන. මොකද සිදුරු හදාගන්නේ අපි මේ දඬු කෑලි ටිකේ මුල් අද්දවගෙන තින්නේ. අපි දඬු කෑල්ල එහෙමම ඇතුළට තද කරලා එහෙම හිටවන්න ගියොත් අපේ මුල් වලට හානි සිදු වෙනවා. මේ විදියට සිදුරු හදාගෙන මුල් වැහෙන විදියට සිදුරු ඇතුළට දාගන්නවා. මෙහෙම දාලා මුල් ටික පස් වලින් වහ ගන්න ඕන. ඔයාලටත් පුළුවන් ගෙදර සාමාන්‍යයෙන් අපි දවල් දවස වැඩ කරලා පාල්වෙන් කාන්සියෙන් ඒ විදිහට ඉන්නේ. මොකද දරුවෝ පාසල් යනවා මහත්තයා වැඩට යනවා. ඒ වගේ වුණාම අපිට ඒ වගේ වෙලාව මේ වගේ ප්‍රයෝජනයක් ඇති දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට හදා ගන්නවා. අපිට සති සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් වගේ යනකොට හොඳට කොළ දාගෙන එනවා බලා ගන්න පුළුවන්. මේ තියෙන සතියකට කලින් මම ඇත්තටම සාත්තු කරෙන් හොඳට සාත්තු කරාට පස්සේ මේ විදිහට සතියක් විතර යනකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ලස්සනට දඩු දාලා හැදීගෙන එනවා. ඔයාලත් මේ විදිහට කංකුම් වගා කරගන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තුන තින් කමෙන්ට් කරලා අහන්න. ගෙවිලියෝ මගේ YouTube නාලිකාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තිතා ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. යාළටත් ප්‍රයෝජනයක් තුන තින් ඔයාලට හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ලයික් කරන්න. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින්
ඔයාලව හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා ඔයාලට සුබ දවසක්.